කමල්නාත් මැතිතුමනි, ජනතා ජාතික පක්ෂයෙන් නායක විෂ්ණුකාන්ත මැතිතුමන්, කඳුරට එකමුතු පෙරමුණේ නායක රවිරාජ් මැතිතුමන්, ඒ වගේම වාස්දේව නානක්කර මැතිතුමාගේ ලේකම් සරත් රණසිංහ මැතිතුමන් ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තනි, දේශප්‍රේමී මිත්‍රවරුනි, මේ දවස්වල ඇමරිකානු තානාපතිතුමිය කඩියෙකුටත් වඩා කඩිසරයි. මානුවරට එනවා, මහානායක හාමුදුරු බැහැ දකිනවා, නැගෙනහිරට යනවා, මහා දෙවන්ත ශාලාවන් විවෘත කරනවා, ආපහු ගාල්ලට දුවනවා, රාජනෝන සංවිධානවලට වැඩමුළු කරනවා, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව එකතු කරලා අදහස් දක්වනවා, මැති ඇමතුරු නිරන්තරයෙන් හම්බ වෙනවා. එතුමියගේ කල්ක්‍රියාව දකිද්දී අපිට මතක් වෙන්නේ 1980 දශකයේ ලංකාවේ හිටියා ඉන්දියානු තානාපති කෙනෙක් ජේ.එන්. ඩික්සිත් කියලා. ඒ කාලේ අපිට ප්‍රශ්නයක් තිබ්බා, මේ රට පාලනය කරන්නේ ජනාධිපති ජයවර්ධනද එහෙම නැත්නම් ජේ.එන්. ඩික්සිත්ද කියලා. අපේ හාමුදුරුවනේ අදත් අපිට ওই ප්‍රශ්නේ මතුවෙනවා. අද මේ රට පාලනය කරන්නේ මෛත්‍රී රනිල් ජෝඩුවද එහෙම නැත්නම් ඇමරිකානු තානාපතිතුමියද කියලා හිතන මට්ටමට එතුමිය අද මේ රටේ පාලනයට ඇඟිලි ගාලා තියෙනවා. පාලනයට ඇඟිලි ගාලා නිකන් ඉන්නේ නැහැ. අනාගතයේ බිහි වෙන අපේ ආණ්ඩුවටත් අනුතරංගවීමක් කරනවා. පුංචි තර්ජනයක් කරනවා. ඒ මොකක්ද? මේ ආණ්ඩුව අත්සන් කරන ගිවිසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න අනාගත ආණ්ඩු බැඳිලා ඉන්නවාය කියලා එතුමිය තර්ජනයකුත් කරලයි තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි, තර්ජනයෙන් පස්සේ වුණ ළඟදී නම් පෙම් හසුණක් කියලා තිබුණා. එතුම අපිට කියලා තියෙනවා, අපි මේ මිලියන 480 දෙන්නේ ණයක් නෙවෙයි තෑග්ගක්. ඕගොල්ලන්ගේ මාළුකු යාළුවෝ කියන කට්ටිය නම් ණය නේද දුන්නේ? අපි එහෙම ණය උගුල් වල හිර කරන්නේ ආදරයට දෙන දෙයටත් ඕම කියන එක නරකයි නේද කියලා අහලා තිබුණා. ඇමරිකාවේ ප්‍රතිපත්තිය කියන්නේ ඩොලර් ෆෝ ඩොලර්. එක ඩොලර් එකක් වැය කරන්නේ නැහැ කීයක්වත් තමන්ටලා වාසියක් නැත්තම්. ඇමරිකානු මිලියන 480ක තෑග්ග දෙන්නේ ට්‍රොජන් අස්වේ. මේ මුදලින් උත්සාහ කරන්නේ ඇමරිකානු ආර්ථික කොරිඩෝරට අවශ්‍ය ඉඩම් ටික නිදාස් කරගන්නත්, එහි ප්‍රවාහන යටිතල පාසුකම් හැදීමට පමණයි. මේ ඇමරිකාව වෙනුවෙන් කරන ආයෝජනයක් මිස ලංකාවේ ජනතාවට සත පහක ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ටෙලිප්ස් මැතිනිය, ඔය ඩොලර් මිලියන 480 මකුලාගෙන ගිහිල්ලා අපිට අපේ පාඩුවේ අපේ දුප්පත්කමේ ගිලිලා ඉන්න දුන්නත් අපි නම් ඇමරිකාවත් එක්ක තරහ වෙන්නේ නැහැ. අද මේ ඇමරිකාව ලංකාව ඇතුළට රිංග ගන්න හදන මේ උත්සාහය ගැන අපූරු පොතක් තියෙනවා. නයෝමි ක්ලේන් කියන කැනඩානු ග්‍රන්ථකතුවරිය ලියලා තියෙනවා ද ෂොක් ડોක්ට්‍රින් කියලා පොතක්. මේ පොතේ කියනවා ඇමරිකාව කොහේ හරි රටක ප්‍රශ්නයක් තියෙද්දි ඒ රට අපි රිංග ගන්න ඕනි රටක් කියලා ඇමරිකාව තීරණය කළා තියෙනවා. රටට උදව් කරන්න කියලා රට අසර රිංග ගන්නවා. ස්වාභාවික ව්‍යසනයකදී එම රිංග ගන්නවා. රිංග ගන්න ඕනි රටේ ව්‍යසනයක් නැත්තම් ව්‍යසනය හදලා ඒ ව්‍යසනය විසඳන්න ඕන රිංග ගන්නවා. අපුරු උදාහරණ ටිකක් තියෙනවා. මේ ඇයට ඕන වුණා ඉන්දුනීසියාව කෑල්ලක් කඩලා නැගෙනහිර තිමෝරය වෙනම රාජ්‍යයක් කරන්න. ඇමරිකානු සෝරෝස් කියන ආයෝජකයා ඇතුළු ප්‍රධාන ආයෝජකයන් උපදෙස් තුන ඉන්දුනීසියාවෙන් එළියට යන්න. ආයෝජන අරගෙන යද්දි ඉන්දුනීසියානු රුපියල් කඩන් වැටුණා. ආර්ථිකය කඩන් වැටුණා. උදේ බස් එකේ යද්දි එක ගානක් බස් ගාස්තුව ආපහු ගෙදර යද්දි ඒ වගේ දෙගුණයක් වෙලා. ජනතාවට කණ්ඩ නැති තරම් වට්ටලා ආර්ථිකයේ ගොඩ නගන්න කියලා ඇවිල්ලා මේ අය මොකද කරේ? මේ නැගෙනහිර තිමෝරේට නිදහස දෙන සැලැස්ම ක්‍රියාත්මක කරා. 2001 දී ඇෆ්ගනිස්තානයේට ඇමරිකානු හමුදාවන් ගියේ ඇෆ්ගනිස්තානයේ ඔසාමා බින් ලාඩන් ඉන්නවායි කියලා. හැබැයි ඇෆ්ගනිස්තානයෙන් අල්ලගත්ත බින් ලාඩන් කෙනෙක් නැහැ. හැබැයි ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයාගේ පෞද්ගලික කම්පැනියට ඇෆ්ගනිස්තානයේ හරහා යුනිකෙල් සමාගමට තෙල් නල එලන්න ඇෆ්ගනිස්තානෝ ආණ්ඩුවෙන් ඉඩ දුන්නේ නැහැ. ඒ වැඩේ නම් කරගත්තා. 2003 දී ඉරාකයට රිංග ගත්තේ ඉරාකයේ සමූල ඝාතන අවි තියෙනවා කියලා. අද වෙනතුරු ඉරාකයෙන් අල්ලගත්ත සමූල ඝාතන අවියක් නැහැ. හැබැයි ඉරාකයේ තියෙන සරුසාර තෙල්ලින් සියල්ලම ඇමරිකානු සමාගම් වලට අයිති කරගෙන තියෙනවා.
ඒ නිසා හේතු හදාගෙන රටට රිංගන්න ඇමරිකාව දක්ෂයි. ඇමරිකාවේ පළවෙනි උත්සාහය වුණේ සාරාන්ලගේ බෝම්බ පත්තු කරලා සිංහල මිනිහලව මුස්ලිම් මිනිහට ගහලා කලබ ගෑනියක් ඇති කරලා කලබ ගෑනිය විසඳන්නයි රට අස්සට රිංග ගන්න. අන්න හමුදාව ගෙනල්ලා නුදුරු මූදේ නතර කරන් හිටිය නැව් පිටින්. හැබැයි අපි ගැහුවේ නැහැ. ඇමරිකාව අමාරුවේ වැටුණා. උන්ට මෙච්චර දැක්කලා ගහන්න බැරිද යකෝ කියලා පොඩ්ඩක් ගහන විදිය අපිට මතක් කරලා දෙන්න හලාවතදි මුස්ලිම් අයට ගැහුවා. කුලිය පිටියේදී ගැහුවා. මිනුවන් කොටදී ගැහුවා. ඒත් අපි ගැහුවේ නැහැ. දැන් මෙයාට හරි ප්‍රශ්නයක් මේ සිංහල මිනිහ කුපිත කරවන්නේ කෙසේද කියලා. ඒ නිසා ජනාධිපතිවරණේ පරාජය අරගෙන මේ ගිවිසුම් අකුලගෙන යන්න ඇමරිකාව සූදානම් නැහැ. ජනාධිපතිවරණයට පෙර අනිවාර්යයෙන්ම රටේ තවත් කලබ ගෑරියක් ඇමරිකාව ඇති කරනවා ඇති කරනවාමයි ඒකට සූදානමින් ඉන්න කියන එක අපි අනුතුරු අඟවනවා. ඇයි මේ ඇමරිකාව ලංකාවසට රිංග ගන්න මෙච්චර දඟලන්නේ? සමහරු අපිට කියනවා අපි ලිං මැඩියෝ ලෝකේ හරි ලොකු රටක් කියලා ලංකාව ගැන හිතන් ඉන්නේ, ඇමරිකාවේ ජනාධිපති ලංකාව තියෙනව කියලාවත් දන්නේ නැහැ කියලා. අපි ලිං මැඩියෝ කියලා අපිට කියන උන්ට කියනවා යකුණේ තොපිලයි ලිං මැඩියෝ ලංකාව මේ ලෝකේ වැදගත් රට කියලා කියන්නේ අපි නෙවෙයි ඇමරිකාවයි. හේතු හතරක් තියෙනවා ඇමරිකාව ලංකාවට රිංග ගන්න. 2010 දී ඇමරිකානු යුද විශේෂඥ අඩ්මිරාල් කප්ලාන් පොතක් ලියනවා මොන්සූන් කියලා. මේ පොතේ කියනවා මේ සියවස ආසියාවේ සියවසයි. ලෝකේ බලය අල්ලගන්නේ ආසියාවයි. ඒ නිසා මේ සියවසේ වැදගත්ම සාගරය ඉන්දියානු සාගරයයි. ඉන්දියානු සාගරයේ පිහිටි වැදගත්ම රට එයි හරි මැද පිහිටි ශ්‍රී ලංකාවයි. ඒ නිසා මේ සියවසේ ලොව වැදගත්ම රට අන් කවරක්වත් නොව ශ්‍රී ලංකාවයි කියලා කප්ලාන් කියනවා. 2009 දෙසැම්බර් මාසේ ඇමරිකානු සෙනෙට් විදේශ කාර්යතු පිළ සෙනෙට් මණ්ඩලය නිකුත් කරනවා ශ්‍රී ලංකාව ගැන පුතක්. ඒක ඇමරිකානු ආණ්ඩුවට කියනවා ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න දාගෙන ලංකාවේ ආණ්ඩුවත් එක්ක හැප්පිලා ලංකාව තරහා කරගන්න එපා. පිටු අංකේ 12 කියවනකට හොයලා බලලා කියවන්න පිටු අංක 12 කියනවා ලංකාව ආසියාවේ හරිමැද පිහිටි ඉන්දියානු සාගරයේ වැදගත්ම රට කියන එක අමතක කරන්න එපා. මානව හිමිකම් ප්‍රශ්න ඇදගෙන ලංකාව තරහ කරගන්න එපා කියලා සෙනෙට් විදේශ කටයුතු අනුමණ්ඩලයේ ඇමරිකානු ආණ්ඩුවට උපදෙස් දෙනවා. කාරණා අංක 2 ඉන්දියානු සාගරයේ ඇමරිකාවේ ප්‍රධානම කඳවුර තියෙන්නේ ලංකාවට පාලින් මාලදිවයින තියෙනවා. මාලදිවයිනට පාලෙන් තියෙනවා දූපත් සමූහයක් ඩියෝගෝ ගාෂියා කියන. මේ ඩියෝගෝ ගාෂියාවල ඇමරිකානු කඳවුරු පිහිටවන 1965 එංගලන්තේ මුරුසියේ යටත් කරන් ඉන්න කාලේ ඒ මුරුසියේ කොටසක් වෙන් කරලා ඩියෝගෝ ගාෂියා කියලා වෙන් කරලා ඒ දූපත් ටික ඇමරිකාවට බද්දට දෙනවා. 1968 මුරුසියේ නිදාස ලබනවා. එදා ඉඳන් තමන්ගේ රටෙන් කඩලා වෙන් කරපු ඩියෝගෝ ගාෂියා තමන්ගේ කරගන්න සටන් කරනවා. මේ සටන අන්තිමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර අධිකරණයට යොමු කරනවා. 2019 පෙබරවාරි 25 වෙනිදා ජාත්‍යන්තර අධිකරණයේ තීන්දුවක් දීලා කියනවා ඩියෝගෝ ගාෂියා අයිති මුරුසියටයි. ඩියෝගෝ ගාෂියා යලි බාර දෙනතුරු මුරුසියේ ස්වාධීනත්වය සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් ඔන්න ඇමරිකාවට ලොකු පීඩනයක්. තමන්ගේ ලොකුම හමුදා කඳවුර අකුලගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක පීඩවන්න ආසියාවේ හරිමැද පීටි ලංකාව හැර වෙනත් තවත් සුසු තැනක් තියෙනවද? ඩියෝගෝ ගාෂියාවෙන් නම් ආසියාවට බඩුමුට්ටු ඇදගෙන එන්නත් ලේසි ලංකාවට. මොකද ලංකා ලෝක සිත්තේ වරම් බැලුවොත් ලංකාවට පාලින් මාලදිවයින, මාලදිවයින්ට පාලින් ඩියෝගෝ ගාෂියා, ඩියෝගෝ ගාෂියෙන් නම් බඩුමුට්ටු අකුලන් එද්දී ලේසිම රටත් ලංකාවයි. නිසා ඇමරිකානු හමුදා ලංකාවට ගෙන ඉන්න දෙවෙනි හේතුව. තුන්වෙනි හේතුව මේ සියවසේ ලෝක බලවතුන් වශයෙන් නැගී සිටින්නේ ඉන්දියාව සහ චීනයයි. ශ්‍රී ලංකාවේ තමන්ගේ හමුදා කඳවුරු පිහිටුවා ගත්තොත් ලංකාව තියෙන එක පැත්තකින් ඉන්දියාවට කිලෝමීටර් 32ක් එහා පැත්තේ, අනිත් පැත්තෙන් චීනයට සැපයුම් 80%ක් ගෙනියන මුහුදු සේද මාවතේ මැද. ඒ නිසා ශ්‍රී ලංකාවේ හමුදා කඳවුරු පිහිටුවා ගැනීම චීනය සහ ඉන්දියාව කියන රටවල් දෙකටම එකවර බලපෑම් කළ හැකි ස්ථානෙ විදිහට හඳුනන් තියෙනවා. ඒ වගේම හතර වෙනුව ඇමරිකාව මේ ඇමරිකාවට ලොකු බයක් තියෙනවා. පෞගිය කාලේ
තායිලන්තයත් එක්ක චීනය සාකච්ඡා කළා ක්‍රා කියලා ඇලක් කපන්න. ඇයි මේ? දැනට චීනෙට යන සැපියුම් තෙල් කෑම සියල්ල යන්නේ මලක්කා සමුද්‍ර සන්ධිය හරහා. මලක්කා සමුද්‍ර සන්ධිය හරිම පටුයි. ඒ මුහුද අයිති ඉන්දුනීසියාවටයි, මැලේසියාවටයි, සිංගප්පූරුවටයි. මේ රටවල් තුනේ අද ඉන්නේ ඇමරිකාවත් එක්ක. අපේ මුහුදේ උඹලගේ නැව් වලට යන්න බෑ කියලා මේ රටවල් තුන එකට එකතු වෙලා කිව්වොත් චීනයට තෙල් නැතුව, ඛණ්ඩ නැතුව බිඳුවටම ඇදගෙන වැටෙනවා. චීනයට මේ තියෙන බීතියට ආරක්ෂක අංශවල, ජාත්‍යන්තර ආරක්ෂක අංශවල කියන්නේ මලක්කා දෙගිඩියාව, මලක්කා දෙලීම. මේ දෙගිඩියාව නැති කරගන්න නම් තායිලන්තය හරහා ඇලක් කපනවා. මේ ඇල කැපුවට පස්සේ චීනයට තියෙන නැව් මාර්ගයේ දුර කිලෝමීටර් 1200කින් අඩු වෙනවා විතරක් නෙවෙයි, සිංගප්පූරු වරාය මගහැරලා මේක යන්නේ හම්බන්තොට වරාය කිට්ටුවෙන් තමයි මේ මුහුදු මාර්ගය යන්නේ. ඒතර ආසියාවේ සාගර කේන්ද්‍රයේ විදියට, නාවික කේන්ද්‍රයේ විදියට අද සිංගප්පූරුවට හිමි තැන අනාගතයේ හිමිවන්නේ හම්බන්තොට වරායටයි. එහෙනම් චීනගේ බලය කඩන්න නම් චීනගේ මර්මස්ථානයේ බවට පත්වීමට નિયમિત ලංකාවේ හමුදා කඳුළු දාගත යුතුයි. මෙන්න මේ කාරණා හතර නිසායි ලංකාව වැදගත් වෙලා තියෙන්නේ. ලංකාව ලෝකයේ වැද මේසියවසේ ලෝකයේ වැදගත්ම රට ලංකාවයි කියලා කියන්නේ අපි නෙවෙයි, ඇමරිකානු ආණ්ඩුව. මං ලේකර දෙකක් උදාහරණ විදිහට දැක්කේ. ඒ නිසා අපි ලිම්මැඩියෝ විදියට බොරුවට බය වෙලා දඟලනවා කියන උන්ට අපිට කියන්න තියෙන්නේ, උඹලා මේ පොත්පත් කියවපල්ලා, මොකද්ද ලෝකයේ වෙන්නේ කියලා ඉගෙන ගනිල්ලා කියලා අපිට එයාට කියන්න සිද්ධ වෙනවා. ඇමරිකානු හමුදාව එනවට අපි බයයි. ඇමරිකානු හමුදාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඇමරිකානු හමුදාව ඇතුලේ තියෙන ලිංගික අතවර. තමන්ගේ සහෝදර සෙබළුන්ට, තමන්ගේ සහෝදර සෙබළියන්ට ඇමරිකානු හමුදා වටයංගෙන් වෙන ලිංගික අතවර. මේ ලිංගික අතවර පාලනය කිරීම සඳහා මේ පිළිබඳ වාර්තාව ප්‍රසිද්ධ කරන්න නියම කර ආරක්ෂක දෙපාර්තමේන්තුවට අවුරුදු දෙකකට සැරයක්. අන්තිම වාර්තාව 2018. 2018 වසර තුලදී පමණක් හමුදාවේ 20,500ක් සෙබළ සෙබළියන්ට, සෙබළියන් 13,000කට, සෙබළුන් 7,500කට අනෙකුත් සහෝදර සෙබළුන්ගේ ලිංගික අතවර වෙලා තියෙනවා. ඇමරිකානු හමුදාවේ සෑම සෙබළියන් 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක් 2018 වර්ෂය තුල ලිංගික අතවරයකට ගොදුරු වෙලා තියෙනවා. සහෝදර සෙබළියන්ට සලකන්නේ හමුදා සෙබළියන් කිව්වට මේ අයත් යුද පුහුණුවලත් ආත්මාරක්ෂක සටන් ක්‍රම දන්න හැඩි දෙඩි සෙබළියන්. එබැනි සෙබළියන්ගේ ඉරනම මෙයනම්, අහිංසක අපේ දීනියන්ගේ ඉරනම කෙසේ විය හැකිද කියන එක අපි සිතා ගන්න වෙනවා. 2016ත් එක්ක බලද්දි 2018 වෙන විට ලිංගික අතවර කිරීම 125කින් වැඩි වෙලා තියෙනවා. දිනෙන් දින පිරියන ම්ලේච්ඡ හමුදාවක් තමයි ශ්‍රී ලංකාවට ගොඩබස්සන්න හදන්නේ. මේ ම්ලේච්ඡ හමුදාවේ හිරියරයන්ට ගුදුරු වෙන ආසියානු රටවල් තුනක් තියෙනවා. ඒ තමයි දැනටත් සෝෆා ගිවිසුම් අත්සන් කරලා ඇමරිකානු හමුදා ගොඩබස්සගෙන ඉන්න ඉරාකය, දකුණු කොරියාව සහ ජපාන. ජපානයේ ලොකුම ඇමරිකානු හමුදා කඳවුර තියෙන ඔකිනාවාවල 1960 ඉඳන්. මේ ඔකිනාවා කඳවුර නිසා මේ වෙන විට මිනි ඇමරිකානු හමුදා බටයන් නැතින් ඔකිනාවා වැසියන් 29 දෙනෙක් ඝාතනය වෙලා තියෙනවා. 47 දෙනෙක් දූෂණය වෙලා තියෙනවා. ඒ වගේම මංකොල්ල කෑම් 368ක් වෙලා තියෙනවා. පාර දීම් 1600ක් සිද්ධ වෙලා තියෙනවා. බලවත් ජපානයේ මේක සිද්ධ වෙන්නේ. 2002 ජපානයේ 12 ඇවිරිදි ඔකිනාව පාසල් දියණිය පාසල් ඇරිලා ගෙදර යන අතරේ වෑන් එකකින් ඇවිල්ලා පැහැර ගන්නවා. ඇමරිකානු බටයන් තිදෙනෙක් මේ වෑන් එකේ ඉන්නේ. වෙරළට අරන් ගිහිල්ලා පඳුරක් තුල මේ දියණිය සීසුන් වෙනකම්ම දූෂණය කරනවා. මරුණාය කියලා හිතලා දාලා යනවා. මේ දියණිය සී ආවට පස්සේ ගෙවල් ගෙදරায় හොයද්දි මේ දියණිය හොයා ගන්නවා. පස්සේ සී එනවා රෝහලේදී අඬ අඬ තමන්ගේ ඉරණම් කතාව කියනවා. මුළු ජපානයේ කහණින් කියනවා ඇමරිකානු හමුදා කඳවුර ඉවත් කරන්න කියලා. ජපාන් ආණ්ඩුව එකඟ වෙනවා. හැබැයි ඇමරිකාව බෑ කියනවා. සෝෆා ගිවිසුම වෙනස් කරන්න ජපාන යෝජනා කරනවා. ඇමරිකාව බෑ කියනවා. ලෝකයේ දෙවන ලොකු ආර්ථිකයේ තියෙන ජපානයේ ඉරණම ඒකන මේ පුංචි දුප්පත් ලංකාව ගන්න ගිවිසුම අනාගතයේ කිසි දවසක වෙනස් කරගන්න හම්බ වෙන්නේ නැහැ.
ඒ වගේම ඔකිනාවවල මත්පැන් අහලකදී කාන්තාවක් දූෂණය කිරීම පිළිබඳ නඩුවක් වැටෙනවා ඇමරිකානු සෙබළෙකුට. ඇමරිකානු තානාපති කාර්යාලයේ මැදිහත් වෙලා සියලුම සාක්ෂිකරුවා එක්ක බිය ගන්නවලා, එහෙම නැත්නම් සල්ලි දීලා මිලදී අරගෙන ඔහුව නිදාස් කරගන්න කටයුතු කරනවා. ඒ නිසා ඉතාම භයානක තත්ත්වයක් ඇමරිකානු හමුදාව ශ්‍රී ලංකාවට පැමිණියොත් සිද්ධ වෙන්නේ. අද ශ්‍රී ලංකා අපිට ඇමරිකානු හමුදා ගොඩබැස්සට පස්සේ හරවා යවන්න බෑ. හැබැයි මතක තියාගන්න, මේ ඇමරිකානු සටනේ සුබවාදී ලකුණු පෙන්න සටනක්. මේ ඇමරිකාවේ වුමනාවට තමයි අපේ ඉඩම් අයිතිය ගොවින්ට දීලා, ගොවින්ගෙන් ඇමරිකානු සමාගම් වැඩිමිලට පිළිදී ගැනීමේ පළවෙනි පියවර විදියට ඉඩම් අයිතිය ගොවින්ට ලබා දෙන බලපත්‍ර ක්‍රමය අහෝසි කරන පනතක් ගෙනාවා. රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත. කළුගලේ හැප්පුණාම ඔළුව තැල පැලෙනවා මිස ගලපු පුරන්නේ නැහැ කියලා අපි අහලා තිබුණේ. ඇමරිකාව මහා කළුගලක් විදිහට පෙනුණත් අපි ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉදිරියේ මේක අභියෝගයට ලක් කළා. අපේ තර්ක පිළි අරගෙන මේ පනත් කෙටුම්පත අත්විටවන්නට පාර්ලිමේන්තු ඉදිරිපත් ක්‍රමයේ වැරදි කියලා තීරණය කරන්න ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණය කරා. ඒ කියන්නේ මිතාවේ ඇමරිකානු විරෝධී අපේ අරගලය අපේ කුළුඳුල් ජයග්‍රහණේ වාර්තා කරලා ඉවරයි. ඒ නිසා අපේ පුංචි දියණියන් ඇමරිකානු හමුදාවන් අතරින් කිලිටි වෙන, වියෙන, පොඩි වෙන, මල් කැකුළු බවට පත් වෙන එක වළක්ව ගන්න ඕනි නම් අපේ පාලකයා අපි තීරණය කරනවා වෙනුවට ඇමරිකාව තීරණය කරන යුගයක් උදා වෙනවා දකින්නට අකමැති නම් අපේ මුතුන් මිත්තන් අපට ලබා දුන්නු උරුමය ඒ ලෙසින්ම ඊළඟ පරම්පරාවට බාර දෙන්න ඕනි නම් අපි මේ ඇමරිකානු ආක්‍රමණය නතර කළ යුතුයි විතරක් නෙවෙයි අපිට නතර කළ හැකියි කියන එක අපි ඉතාම විශ්වාසයෙන් කියනවා. ඒ නිසා මිත්‍රවරුනි, ඇමරිකානු ආක්‍රමණයට එරෙහිව ස්ටොප් USA නමින් අපි මේ ගොඩනගා තියෙන සංවිධානය වටා එකතු වෙලා අපේ ආදරණීය මව්බිම බේරගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා තමුන් ආසල සියලුම දෙනාට ආරාධනා කරමින් මම නියඳ වෙනවා.